ඔගලන් සියලු දෙනාම අයිබෝන් කියලා මගේ මේ YouTube චැනල් එකට පිළිගන්නවා New Things from London. ඉතින් අද මාතෘකාව ඔගලන්ට හුඟක් විශේෂ වුණ විශේෂ වන මාතෘකාවක්. අපි මීට ඉස්සල්ලා ඔගලන් මීට ඉස්සල්ලා එච්චර කතා කරලා නැති නමුත් කතා කළ යුතු මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්නේ. ඔගලන්ට පේනවා මේ රූපරාමෝලින් මේ පේන්නන්නේ මේ එලවලු සම්බන්ධව කියලා නැත්තම් පළතුරු සහ එලවලු. ඉතින් ඔගලන් දන්නවා මේ පළතුරු එලවලු විශේෂයෙන් ගොයිබිබෙන් පළදාව නෙළුවහම දවස් කීපයක් ඇතුළත මේක ප්‍රයෝජනයට ගන්න ඕන නැත්තම් ව්‍යාපාරිකයා නම් මේක විකුණලා ඉවර කරන්න ඕන පාරිභෝගික කියනං ඒක අරගෙන ගෙදර අරන් ගියා නම් ඒක ෆ්‍රිජ් එකේ දාලා දවස් කීපයක් තියාගන්න පුළුවන් ඒක පරිභෝජනයට ගන්න ඕන නැත්තම් නරක් වෙලා හරි වේලිලා හරි යනවා කොහොම හරි ප්‍රයෝජනයට ගන්න බැරි වෙනවා. ඉතින් මේක ලෝකෙටම තිබුණ ප්‍රශ්නයක්. අපි තවමත් මේ ප්‍රශ්නේ වැටකමින් ඇලි ගැලී ඉන්නවා මිසක් මේකට විසඳුමක් හොයාගෙන නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. මං ඒ ගැන පොඩ්ඩක් හිතලා මේක කොහොමද කරගන්න මේක විසඳ ගන්න පුළුවන් ඉතාම ලේසි මාර්ග තියෙන ඕන තරම් මේක ප්‍රධානම මාර්ගය තමයි මේ මං ඔගොල්ලන්ට මේ කියලා දෙන්න යන විසඳුම. ඒ වගේම දන්නවා සමහර කාලවලට අහස උසට එළවලු යනවා දැන් ගිය අවුරුද්දේ මාස කවදා දින ගානට කැරට් කිලෝ එකක් රුපියල් 2000ක් පැන්. හරි සමහර දවස්වලට කැරට් කිලෝ එක 100ක්වත් විකුණ ගන්න බැරි වෙනවා. ඉතින් සමහර එළවලු වර්ග ඔය වට්ටක්ක ඒ වගේ දේවල් අලින්ට කන්න ට්‍රැක්ටර් ගණන් වීසි කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේක ඇවිල්ලා මේ ලෝකෙම තිබුණ ප්‍රශ්නයක්. නමුත් ඒ රටවල් දියුණුවීමත් එක්කම මේක විසඳගෙන තියෙනවා. දැන් මේ අපි ඉන්න මේ එංගලන්තේ බැලුවොත් එහෙම මේ හැමදාම එළවලු අපිට එක මිලට කන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අවුරුදු ගානක් තිස්සේම අපි දැකලා නැහැ ඒක ලොකු ගානක් මිල වෙනස් වෙනවා පොඩි සත ගානකින් වෙනස් වුණොත් නිසා හැමදාටම ඒ එළවලු එක මිලයි. ඉතින් ඒකට ඒක එහෙම කියලා මේ එළවලු හැමදාම එක ගන්නට මෙහෙ හැමදාම වැවෙනව නෙමෙයි. ඒකට විසඳුම් ඒ පාරිභෝගිකයට එළවලු වගා කරන එක්කෙනාට අතරමැදි වෙළෙන්දට සුපර් මාකට් අයිතිකාරයොන්ට ඒ ඔක්කොටම මේක යෙදිලා ඉන්න පුළුවන් විදිහට මේ ක්‍රියාවලිය අපිට ලංකාවේ හදන්න පුළුවන්. ඉතින් ඒ ඕක අයාලේ යන්න දීලා තිබීමෙන් තමයි ඉතින් ඒ ගැන අපි කතාව කරන්න ඕනේ. අපිට පුළුවන් දැන් ඕගලන්ට පුළුවන් මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මේ ක්‍රමෙන්. ඉතින් දැන් මේකට තියෙන එකම ක්‍රමය තමයි මේ ලෝකේ විසඳුමක් දීලා තියෙන මේ එළවලු ಜಾති නැත්තම් පළතුරු හුඟක් අඩුයි එළවලු ಜಾති තමයි පළතුරුත් නැතුව නොවේ ප්‍රධාන කොට එළවලු මේ මිල ඉහළ යෑම පහළ යෑම ඊළඟ කල් තියාගන්න දැන් කල් තියාගත්තාම මේක දැන් අපි කියමුකෝ කැරට් හොඳ ස්ටොක් එකක් තියාගෙන ඉන්නවා ගණන් අඩු කාලෙට වෙළඳපොළ ගණන් වැඩි කාලෙට වෙළඳපොළට මුදා හරින්න ගණන් අඩු කාලෙදී ඒ කියන්නේ පළදාව මිනි ගොවියට බය නැතුව වවන්න පුළුවන් වෙනවා මේ ක්‍රමෙන් මිලදී ගන්න කවුරු හරි ඉන්නවා මිලක් කතා කරගෙන. ඉතින් ඒගොල්ලන්ට තියෙන්නේ මේවා මිලදී අරගෙන මේ ක්‍රමයට ස්ටෝක් කරලා තියාගෙන හැමදාටම වෙළඳපළට උදාහරින්න. ඉතින් මේකට තියෙන එකම ක්‍රමය තමයි මේ එළවලු ෆ්‍රෝසන් කරලා නැත්තම් ෆ්‍රීස් කරලා නැත්තම් අධිසීත කරන ක්‍රමේ තියා ගැනීම. ඒකට අර වෙන කිසිම ක්‍රමයක් මේකට නැහැ. එතකොට ඔන්න දැන් මේක තමයි ක්‍රමේ. ඉතින් මම මේ කතා කරන්නේ අලුතෙන් හිතන්න ඕන වෙළඳ ව්‍යාපාරිකයන්ට තරුණ ප්‍රජාවට අලුත් දෙයක් කරන්න පුළුවන් දෙයක් මෙන්න මේක. තෙන්දි මූලික වියදමක් යනවන් අනිවාර්යයෙන්ම මේ ෆ්‍රෝසන් ෆ්‍රීසර් හයි කූල් රූම් හයි ෆ්‍රීසර් අධිශීත කරන
ටැන්ක් නැත්තන් රූම් සදාගන්න. හැබැයි මේකේ ඊළඟ යන විදුලි බිලත් එක්ක බැලුවහම ඉතාම අඩු මේන්ටෙන්න කත් තමයි මේක වෙන්න පලවෙනි එක කරහම ඔබලන් දන්නවා නති ඒ ගැන ම කියල දෙන්න යන්න ඔන්න ගැන හිතන්න ඉට පස්සේ මේ ලෝලුවලින් ලැබෙන ලාභයක්ත් එක්ක ගත්තාම එක ඉතා ඉක්මනින් මේක කව කරගෙන ඉදිරි ඔක්කොම ලාභ දාය විදියට කරගෙන යන්න පුළුවන්. ඇතක මේ වෙජිටබල් ප්‍රෝසන් කරහම අවුරුද්දත් දෙකක් තියාගන්නත් පුළුවන්. ඉතින් අනිත් එක තමයි දැන් අපි කියමුකො රැකියාවල්ල වැඩ්ඩිම අපේ ලෝකෙත් ගත්තාම එමයි අපේ රටත් ගත්තාම ශ්‍රම බලකායට අයිත්වෙලා ඉන්න වැඩිපුරම කාන්තාවෝ. ඉතින් ඒගොල්ලන්ටම තමයි මේ කෑම හදන්න වෙන්නෙත් රැකියාව ඉවර කරලා ඇවිල්ලා. ඉතින් මේක ෆ්‍රෝසන් කරලා තියෙනවා නම් මේ ෆ්‍රෝසන් කරලා තියෙන වෙජිටබල් අනිවාර්යයෙන්ම එළවලු කපලා සුද්ධ කරලා උයන්න ලෑස්ති වෙලා තමයි තියෙන්නේ. ඉතින් ෆ්‍රීසර් එකෙන් අරගෙන මයික්‍රෝ එකේ දාලා ඩිෆ්‍රොස් කරලා හරි නැත්නම් වතුර තියලා විනාඩි දෙකක් තුනක් හරි නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ෆ්‍රෝසන් කරපු එළවලු රෑ උදේ පාන්දර ගෙදරින් යනකොට සාමාන්‍ය ෆ්‍රිජ් එකට දාලා ගියාම ඒක ගෙදර හවසට ගෙදර එනකොට ගානට අර අයිස් ගතිය නැති වෙලා උයන්න පුළුවන් ක්ෂණික උයන්න පුළුවන් විදිහට පත් වෙලා තියෙනවා. ඉතින් කෑම වේලක් හදන්න පැයක් යනවා නම් මේක විනාඩි 10න් කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේක මේ ක්‍රමයේ හරියට ප්‍රචලිත වෙලා තිනෝ අපි එකෙන් ප්‍රයෝජනේ ගන්න ඕන. ඊළඟ තමයි මේ ෆ්‍රෝසන් කියන මේ 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 ක්‍රමේ අපේ ලංකාවේ යල් පැන ගිය මති මතාන්තර වලින් වැහිලා තියෙනවා. ඒ කියන්නේ මේ අයිස් රහයි ෆ්‍රිජ් එකේ දාලා කන්න හොඳ නෑ කෑවහම වෙන එහෙම එකක් ඇත්තෙම නෑ. අපි මේ ෆ්‍රෝසන් හරි ෆ්‍රිජ් එකේ හරි කෑම ජාති දාන්න වෙලා තියෙන එක බාගෙට නරක් වුණේවා නැත්තම් උයල වැඩි වුණේවා කාලා ඉතුරු වුණේවා. ඒක හරියන්නේ මේ වැඩේට. ඒක වෙනම වැඩක්. ඒක නොකළ යුතු වැඩක් තමයි අපි කරන්නේ. හරි රෑ කාලා ඉතුරු ටිකක් කෑම ටිකක් ෆ්‍රිජ් එකේ දාලා පහුවදාට කනක වෙනම කතාවක්. නමුත් මේක උයලා හරි එළවලුවක් හරි මේක ඩිෆිෂර් එක ඇතුලේ දාලා තියලෙවිලා කන එක වෙනම කතාවක්. ඉතින් ඒකට තියෙන ක්‍රියාවලියෙන් කරාම අවුරුද්දක් දෙකක් වුණත් ඒ විදිහට එළවලු තියාගෙන කන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරන්නේ මේක ව්‍යාපාරයක් විදිහට කරන එක ගැන. ඉතින් ඒකෙදි මේ කරන එළවලු විකුණන වෙළඳ මහතුන්ට ප්‍රධානව ගත්තාම සුපර් මාකට් වලට තමයි මේ ක්‍රමේ හොඳටම වටින්නේ. මොකද මේ නගරබද ගෘහණියන් ඔක්කොම තමාගේ අඩු වැඩිය ගන්න සුපර් මාකට් වලට මේ ප්‍රවණතාවය තමයි දැන් වැඩි. ඉතින් වැඩ ඉවරලා එනකොට ඔය ෆ්‍රෝසන් වෙජිටබල් දෙක තුනක් තමාගේ ෆ්‍රිජ් එකේ ගිහින් තිබ්බහම ෆ්‍රෝසන් කෑල්ලේ සති කෑම ටික හදා ගන්නවා කියන්නේ එච්චර ලොකු වැඩක් නෙමෙයි. ඉතින් අපි බලමු මේ ෆ්‍රෝසන් කරන ක්‍රියාවලිය කරන්න ඕන පොඩි ක්‍රමයකට කරන්න ඕන. පළවෙනි එක තමයි මේ රෝලු හොඳට පිරිසුදු කරලා ගාන්ට කපලා අවශ්‍ය විදියට හදලා ගන්න එක. තෙන්දිය කියන්න ඕනේ නැහැ දැන් බෝංචින නූල් අරින්න ඕනේ. ඉතින් මෙහෙනම් නූල් අරන කතාවක් නැහැ. ඒ ගාන්ට හරි ලාවට තමයි ඒ බෝංචි කරල් හදලා තියෙන්නේ පළදාව නෙලන්නේ. ඉතින් වට්ටක් නම් ඒ විදිහට පොස් නම් ඒ විදිහට හරි. ඉතින් ඒ විදිහට අරගෙන ඊළඟ මේවා කපලා සෝදලා නැත්තම් සෝදලා ඕමනා විදි ගාන්ට කපලා ඊළඟ කරන වැඩේ ප්‍රධානම කාර්යය තමයි මේක මේ බ්ලාන්ච් කිරිල්ල. බ්ලාන්චින් කියන්නේ එකට ඒකෙන් කරන්නේ මේ නටන උණු අතුරට යම්කිසි නිර්දේශිත වෙලාවක් විනාඩියක් හෝ විනාඩි දෙකක් හෝ තුනක් හෝ හතරක් උපරි මේ විනාඩි තුනයි හතරයි එලෝලියුම් එලෝට මේක වෙනස් වෙනවා. උතුරන වතුරට ලුණුත් කවලම් කරලා මේක විනාඩියක් දෙකක් තුනක් ක්ෂණිකව තම්බා ගැනීම. මේක දැන් ඊයවීමක් නෙමෙයි නිකන් උණු වතුර දාලා අර වටේ තියෙන පොත්ත
හොදට දැම් බෝචිනන් දැම්ම තොගලන් දන්නවන උනුවතුට දැම්මහම ගමන් හොත තද කොළ පාටක්කෙනවන අන්න ඒක ආරක්ෂා කර ගැනීමට තමයි මේ බ්ලන්ච් කිරිල්ල කියන එක කරන්න. ලුණුවලිනුත් එකට තව ශපෝට් එකක් වෙනවා. ඉතින් එහෙම ගත්ත ගමන් මේ එලෝලු වතුර වැස්සෙන දැල් මේ භාජනයකට කියලා දැවගලන්ට මේ වීඩියෝලින් පේනවාන ක්‍රියාවලිය කොහොමද වෙන්න කියලා. වතුර ටික හොඳටම සොරි මේ උණුවතුර තම්බපු උණුවතුරේ තිබ්බ එළවලු ටික ගත්ත ගමන් එක පාරම දාන්න ඕන තද අයිස් වතුරට. ඒ අයිස් කැට දිය වෙලා හුඟක් වෙලා ගියක නෙමෙයි, ඩිෆිෂර් එකෙන් අයිස් කැටවෙන්ඩ ඉස්සල්ලා හෝ අයිස් කැට දිය වුණ වතුරට දාන්න ඕන ඒ සැනින්ම. ලිපෙන් ගත්ත ගමන්ම තනින් අයිස් වතුරට දාන්න ඕන. ඒ අයිස් වතුරු විනාඩි 5ක ප්‍රමාණයක් තියලා ඊට පස්සේ දාන්න ඕන වතුර වෑස්සෙන දැල් භාජනයකට හරි මොකක් හරි ට්‍රේකට වතුර කොහොමරි වෑස්සෙන්න ඕන ක්ෂණිකව. ඊළඟ මේ ඉතුරු වෙලා තියෙන වතුර ටික අපි ඉක්මනින් වියලා ගැනීමක් කරන්න ඕන. ඒකට දැන් කාර්මික වශයෙන් කියන්නේ කමර්ෂියලි ව්‍යාපාරික වශයෙන් කරනකොට ඕගොල්ලන්ට පේනවනේ මේ මැෂින් වලින් ඒ ෆෑන් වලින් වතුර ඉස්සලා වතුර ස්ප්‍රේ කරලා එළවලු ටික හේදිලා ඊළඟ බ්ලෙන්ච් වෙලා ඒවා ඔටෝමැටික් ක්‍රියා වලිය කරන්න මැෂින් ඕන තරම් මේ ලෝකේ හදලා තියෙනවා. ඉතින් ඒ ගැන ඕගොල්ලන් වෙනම හොයලා බලලා ඒ මැෂින්ස් ගන්න පුළුවන් මේ ක්‍රියාවලිය ව්‍යාපාරික වශයෙන් කරනවා නම්. ඊට පස්සේ ඉතින් වතුර ටික හොඳට වේලෙන් දැල්ලා දැන් ගුහාසිතව කරනවා නම් වතුර ටික වේලෙන් එක්ක ෆෑන් එකක් නැත්තම් තෙතමන හොඳට අල්ලන තුවාය හොඳ පිරිසුදු රෙද්ද කෑල්ල රෙද්දකින් වගේ ලොල් ටික ඔක්කොම තෙතමාතු කරලා ඊට පස්සේ මේක පොලිතින් බෑග් වලට දාලා පැක් කරලා ඩිෆිෂර් එකේ තියාගන්න එක තමයි මේකේ සරල ක්‍රියාවලිය. ඉතින් මේක ව්‍යාපාරික මට්ටමින් කරනකොට මීට වැඩිය පොඩ්ඩක් වෙන ක්‍රමවලට අපිට යන්න වෙනවා. ඉතින් මේ ගැන සියලුම දේවල් A to Z අයන්න ඉඳලම ඉගෙන ගන්න කැමති කට්ටියට මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේකට අවශ්‍ය ලින්ක් ඔක්කොම. ඒව ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක මේ රයිට් ක්ලික් කරලා දන්නවනේ මේ මේ හුඟක් කට්ටිය ඒක කරගන්න විදිය. ඉතින් ඒක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා ඕමනා කට්ටියට එහෙමනම් එහෙම සිංහලෙන් කියව ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ ගැන හොද්දට ඔයගොල්ලන් ඔළුවට අරගෙන ස්ටඩි කරන්න ඕන. ඒක කරන්නම ඕන. ඒක දැන් මට මේ වගේ සරල වීඩියෝ එකකින් ඒක කියලා දෙන්න අමාරුයි ඔයගොල්ලන්ට තේරෙන්න. හරි ඊළඟ ඔගලන්ට පේනවා මේ ෆ්‍රීස් කරපු නැත්තම් ෆ්‍රෝසන් වෙජිටබල් මේ ලන්ඩන් මාර්කට් එකේ ඉංග්ලන් වල ඕන තරම් විකිණෙන්න තියෙනවා. අපි ඒව තමයි වැඩිපුරම අපිත් ආහාරයට ගන්න. කිසිම රසේ වෙනසක් නැහැ. මේ බෝංචි අපේ ප්‍රියතම කෑම. ඒ වගේම ඔගලන්ට පේනවනේ මේ අපේ ලංකාවේ තියෙන කෑම වර්ග මේ වෙන රටවල් වලින් ගෙනල්ලා මුරුංගා. මේක හොත්තම දෙයක් තමයි මම දැක්කේ මෙතන. ඔගලන්ට පේනව නේද මේ නිමිති ස්පෙනිෂ් කියලා කියන්නේ නිමිති. ඉතින් නිමිති බලන්න ප්‍රෝසන් කරලා තියෙනවා නම් ආයි කතා කරන්න දෙයක් නැහැ නේ. ඊළඟ තව හොඳටම ප්‍රෝසන් කරපු අපිට හිතා ගන්න බැරි දෙයක් තමයි මේ රතු ලුණු. හරි එතකොට බී ලුණු මේ ලොකු ලුණු එහෙම ඉඳලා එකී නොකී කරවිල බණ්ඩක්ක ඔය ඔක්කොම ಜಾති උග්ගස් ඉඳලා ප්‍රෝසන් කරලා තියෙනවා. ඉතින් අපි මේකට අනිවාර්යයෙන්ම මේක ඉගෙනගෙන මේක කරන්න බැස්සහම අපිට වෙන වාසි අප්‍රමාණයි. එකක් අපිට පිටරට යවන්න පුළුවන්. ඊළඟ දැන් අපිට හුඟක් සංචාරකයෝ එන රටක් වෙලා තියෙනවා. එතෙන්දී විදේශිකයන් කන එළවලු වර්ග අපි කියමු බ්‍රොකලි හරි ඔය තියෙන එළවලු වර්ග ඒගොල්ලන් කන්නාස එළවලු වර්ග ඒවත් අපිට මේ ෆ්‍රෝසන් කරලා තියාගන්න පුළුවන්. ඒගොල්ලන් ෆ්‍රෝසන් එළවලු ගැන හොද්දටම දන්නවා. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම ওই ෆ්‍රෝසන් එළවලු මිලදී අරගෙන ඒගොල්ලන් උයන් කකා ඉන්නවා නම් එහෙමත් ගනි. නැත්තම් හොටෙල් වලටත් ඒක ඉතාම ලේසි ක්‍රමයක් වෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසానයි. ඔයගොල්ලන්ට මේකේ තේරෙන්නේ නැති මොනා හරි තියෙනවා නම් මගෙන් කමෙන්ට්ස් කරලා අහන්න. තේරෙන ඔක්කොම ටික මම තේරුම් ගන්න ඔක්කොම ටික මේ කරලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඒවා කියවලා බලලා මේකේ උපරිම ප්‍රයෝජනයක් ගන්නවා ඇතයි මම විශ්වාස කරනවා. ඔබලන් සියලු දෙනාටම සුබ දවසක්.